तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स दानी किला क्यूवम बहु दिने कल्पना करन्ने पेरु दानी मासिकव दिन दानी ए वगेम मियदुन आयवेनुवेन करन पत्ति दानी मे वगे आहार पान आदिय पिलियल करगन गिहिल्ला ස්වාමීන් වහන්සේලා විශේෂයි පූජා කරන ලබන දානය තමයි දානය කියලා. බොහෝ අවස්ථාවන් වලදී මේ දානය කියන වචනේ යොදාගන්නෙත් එවැනි කටයුතු සඳහාමයි. ඒ නිසාමයි අද උදෑසන තථාගත දේශනාවට අනුව මේ දානය පිළිබඳව යමක් ඔබට මතක් කළොත් හොඳයි කියලා කල්පනා කරේ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා දානං කෝපන භික්ඛවේ සප්පුරිස පඤ්ඤත්තං පණ්ඩිත පඤ්ඤත්තං කියලා. එහි අදහස තමයි මහණෙනි මේ දානය සත්පුරුෂයන්ගේ පනවා ගැනීමක්. ඒ වගේම නුවණැති පුද්ගලයන්ගේ පනවා ගැනීමක් කියන අදහස. ඒකෙන් පේනවා දානය කියන එක බෞද්ධයන්ට පමණක් සීමා වුණු කටයුත්තක් කාර්යයක් නොවන බව. ලෝකේ යම්කිසි ඥානවන්ත කෙනෙක් බුද්ධිමත් කෙනෙක් වෙයි නම් ඒ බුද්ධිමතුන් විසින් පනවා ගන්නා ලද්දක් තමයි දානය කියලා කියන්නේ. ඒ වගේම සත්පුරුෂයෝ කියලා ලෝකේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් විසින් සිදු කරන ලබන කටයුත්තක් හැටියටයි දානය බුදුහාමුදුරන් වහන්සේ පෙන්වන්නේ. දානිය කියන වචනේ එකම ඉනේ අදහසක් තමයි තව පරිත්‍යාගය කියලා. දානිය කියලා කියන්නේ දීම. පරිත්‍යාගය කියලා කියන්නේ ඒ පරිත්‍යාග කළාම අත්හැරීම තමයි මූලික වෙන්නේ. එතකොට මේක කරුණු දෙකක් වැඩ දෙකක් බව ඔබට පේනවා ඇති. දානියෙන් කරන්නේ දීම, පරිත්‍යාගයෙන් කරන්නේ හැරීමයි. තථාගතයන් වහන්සේ පෙන්නනවා දානය කියලා කියන්නේ මොකද්ද? මේක අපේ අටුවාවේ විස්තර කරලා තියෙන්නේ. තමා සතුව පවතින දෙයක් තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් සතුටින් මුදා හරිනවා නම්, සතුටින් පරිත්‍යාග කරනවා නම්, දෙනවා නම් ඒක දානය කියලා. එහෙම බැලුවාම තමා සතුව තියෙන දෙයක් තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන්, අභිවෘද්ධිය වෙනුවෙන් සන්තෝෂෙන් යුක්තව පරිත්‍යාග කිරීම තමයි දානය කියලා කියන්නේ. අපේ දහමේ සඳහන් වෙනවා මේ දානය පරිත්‍යාගය මුල් කරගත්ත, අත්හැරීම කේන්ද්‍ර කරගත්ත කටයුත්තක් බව. ඔබ දන්නවා බුදුදහමේ උගන්වන විදිහට විමුක්ති සාධනය සඳහා, නිවන පසක් කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් කළ යුතු පුණ්‍ය ක්‍රියා තුනක් උගන්වනවා. ඒ තමයි දානය, සීලය සහ භාවනාව. තුන් පුණ්‍ය ක්‍රියා කියලා මේව හඳුන්වන්නේ. එතකොට එයින් පළමුවෙනි පින්කම පුණ්‍ය ක්‍රියාව තමයි දානය. දැන් හිතලා බලන්න, නිවන් අවබෝධය සඳහා පින්කමක් හැටියට දානය උදව් වෙන්නේ කොහොමද? ඒ උදව් වෙන්නේ මේක කුසලයක් හැටියට සිද්ධ කළොත්. එයින් අදහස් කරන්නේ පින්වතුනි, පුඤ්ඤ කුසල කියන වචන දෙකක් තථාගත දේශනාවේ සඳහන් වෙනවා. මේක සමහර තැන්වලදී අපිට එකක් හැටියට ගන්න පුළුවන්. එහෙත් බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාව හොඳට පරීක්ෂා කරනකොට පුණ්‍ය ක්‍රියාව කියලා කියන්නේ එකක්, කුසල ක්‍රියාව කියලා කියන්නේ තව එකක් බව පැහැදිලි වෙනවා. ඒ නිසා තමයි උන්වහන්සේ පින හඳුන්වන තැන පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කළාම ලැබෙන්නේ පින. පින හඳුන්වන තැන උන්වහන්සේ සඳහන් කරන්නේ පින නම් නැවත 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 කරගත යුතු දෙයක්. ඇයි ඒ? සුඛස්ස ඒතං අධිවචනං පුඤ්ඤං. මේ තමයි බුද්ධ දේශනාව. පින් සිද්ධ කරගත්තාම පින්කම්වල යෙදිලා ඒ ඇත්තන්ට ලැබෙන්නේ සැප. කොහෙදිද සැප ලැබෙන්නේ? මේ ජීවිතේත් සැප ලැබෙනවා, සංසාරගත ජීවිතවලත් සැප ලැබෙනවා.
මෙන්න මේ අදහස නිසාම තමයි අපේ රටේ කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ මිය පරලෝ ගියා වූ අය වෙනුවෙන් බොහෝ විට වෙන මොනම පින්කමක් කළත් අනිවාර්යයෙන්ම දානයක් පූජා කරනවා සංඝයා විසෙහි දානයක් පූජා කරනවා සංඝ සතු දානයක් පූජා කරනවා ඇයි ඒ ඔවුන් පිළිගන්නවා මේ ආමිස දාන කියලා අපි හඳුන්වන ආහාර පාන ආදිය සකස් කරගෙන ගිහිල්ලා සංඝයා විසෙහි පූජා කළාම ඒවා අපි හඳුන්වන්නේ ආමිස දාන කියලා මේ ආමිස දානයක් පූජා කරගත්තම ලැබෙන ආනිසංස තමයි ආයුන් දේති වන්නං දේති සුඛං දේති බලං දේති පටිභානං දේති එතකොට මෙන්න මේ කියන ඒවා ආයුෂය වර්ණය සැපය බලය සහ ප්‍රඥාව පෙරලා ඒ දානේ දුන්න ඇත්තන්ට ලැබෙනවායි කියලා කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ මිය පරලෝ ගිය අය වෙනුවෙන් මේ ආමිස දානයක්ම දෙන්න අපේ බෞද්ධ ඇත්තෝ උනන්දු වෙන්නේ මෙන්න මේ බණ පදයේ සැලකිල්ලට අරගෙන ඒ මිය ගිය කෙනාගේ සංසාරගත ජීවිතය සුවපත් කරලීමේ අදහසින් හැබැයි ඒ ආමිස දානේ පමණක් නොවේයි බුදුහාමුදුරන් වහන්සේ දානය හැටියට උගන්ලා තියෙන්නේ විවිධ දාන වර්ග උන්වහන්සේ යම් යම් අවස්ථාවන් වලදී පෙන්ලා දීලා තියෙනවා ඒ අතර ප්‍රමුඛ ස්ථානයේ ලැබෙන දාන තුනක් ඔබ දන්නවා ඒ තමයි ආමිස දාන ධර්ම දාන අභය දාන මීට පරිබාහිරව තවත් දාන පිළිබඳව බොහෝ අවස්ථාවල සඳහන් වෙලා තියෙනවා. එයින් එකක් තමයි මම ඔය මතක් කළ ආමිස දානය. ස්වාමින් වහන්සේ නමකට වුවමනා කරන පරිභෝග කළ හැකි කළ යුතු දේවල් අපි පිළියෙල කරගෙන ගිහිල්ලා පූජා කරනවා ඒක ආමිස දානය. බොහෝ දෙනෙක් හිතනවා මේ ආමිස දානය දෙන්න මිල මුදල් ඕනේ. මිල මුදල් නැති අපට ආමිස දානයක්වත් දී ගන්න බෑ කියලා. ඒක වැරදි මතයක්. ඒකට මම ඔබට බොහොම හොඳ උදාහරණයක් නිදසුණක් බුදුහාමුදුරන් වහන්සේ වැඩ හිටපු කාලෙන්ම අරගෙන කියන්නම්. ඒ තමයි දබ්බමල්ල පුත්ත කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. පුංචි කාලෙදිම රහත් උනේ. දබ්බමල්ල පුත්ත හාමුදුරුවෝ රහත් උනායින් පස්සේ ආයි කල යුතු දෙයක් නැහෙනි. නැවත උපදින්නේ නැහෙනි. ඒ නිසා අමුතුවෙන් පින්දහම් කරගන්න උවමනා කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ කල්පනා කළා මම දැන් රහත් බව ලබාගෙන හිටියට මට පින්කම් කරන්න කැමැත්තක් තියෙනවා. ඒ වෙනුවෙන් උන්වහන්සේ මොකද්ද තෝරාගත්තේ? ජේතවනාරාමයට ආගන්තුකව වඩින සියලු ස්වාමින් වහන්සේලා සඳහා ආසන පිළියෙල කරලා දීම. දබ්බමල්ල පුත්ත හාමුදුරුව කැමැත්තෙන්ම බාරගත්තා තථාගතයන් වහන්සේට කියලා ආගන්තුකෝ වඩින්නේ යම් පමණකටද ස්වාමින් වහන්සේලාට ඒ සියලු ස්වාමින් වහන්සේලාට මම ආසන පනවනවා කියලා බලන්නකෝ පිංකමක් කරගන්න කෙනෙකුට පොඩ්ඩක් හිතන්න විතරයි ඕනන්නේ සල්ලි ඕන නැහැ ආමිස දානයක් තමන්ට පූජා කරගන්න බැයි නම් වත්කමක් නැත්නම් හැකියාවක් නැත්නම් ඔබට පුළුවන් කවුරු හරි ආමිස දානයක් සූදානම් කරනකොට එතෙන්ද ගිහිල්ලා උදව් කරන්න ආසන පිළියෙල කරලා දෙන්න අතුපතු ගෑම් වලින් වත් පිළිවිත් කරන්න ඒ වගේම දාන උපකරණ සකස් කරගන්නකොට ඊට උදව් වෙන්න එසේත් නැත්නම් දැන් අපේ නිවෙස්වල ආමිස දානයක් පූජා කරගන්නකොට වියන් බඳිනවා පාවඩ එලනවා සැරසිලි කරනවා මේ ඕනෑම දෙයකට ඔබට සහභාගී වෙන්න පුළුවන් වියදම් වෙන්නේ නැහෙනේ සල්ලි ඕන නැහෙනේ එසේත් නැත්තම් ඒ පූජා කරන වෙලාවක ගිහිල්ලා ඔබ පැත්තකින් ඉඳගෙන සාදුකාරයක් දීලා ඒ තමන්ගේ හිතේ පිං සිතුවිලි ඇති කරගන්න සතුටු වෙන්න මේ වැරදි චේතනාවක් මේ සමාජයට කොහෙන් හරි අවිල්ලා තියෙනවා ආමිස දානයක්වත් දී ගන්න බෑ අපට මුදල් නැත්තම් කියලා. පුළුවන් බව තමයි මම ඔබට ඔය පැහැදිලි කළේ. ඊළඟට ධර්ම දානය. ධර්ම දානය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ධර්මය
श्रवणे किरीम एवगेम धर्मे अनित्तायते कियादीम पहदिलिकरलदीम धर्म साकच्चा पवैत्वीम धर्म देशना किरीम दहं पोतपत लिवीम लियला प्रचारे किरीम प्रसिद्ध किरीम मेवा सियल्लक मेतुलत्वेन्ने धर्मदानेटाय अपि हितमु मेहिम धर्मशालावक हदनेक धर्मशालावक धर्म साकच्चावक पवैत्वीमट अवश्य परिसरेषु उदानं करनेक मेवा हेतुलत्वेन्ने धर्मदानेटमाय तुंगिनी अवस्थाव कारणे तमाय अभेदाने कियने के अभेदाने किला कियान्ने अनित आयतुले ऐतिवेन भय नैति करला ओं सतुटें तबीमट कटयुतु किरीम जीवित बेरा गनीम अनतुरट पत्वेला भयं तति गनीमें इन्न आयत ए भयं तति गनीमें निधास कर गनीमट कटयुतु किरीम वगे गुडक दीतियना मे अभेदाने संदा वेलाम कियन सूत्रेदी तथागतेन हंसे पेन्नला देनवा यम किसी पुद्गलेक हरियाकारव पंसिल आरक्षा करनवा नम हुदट मतगतियागन्न मेक अपिट मे सिय दहस गणं मुदल वियदं करला मरणयट कैपवुनु सत्तु निदहस किरीमम नेवेयि अभेदाने कियला कियन्ने अद नम हितागेन इन्ने एहेमनी मिल मुदलक वियदं करला मरीम संधा अरगेन गिय सतेक निदहस करवा गनीम तमाय अभेदाने कियला बोहो दिना विश्वास करन्ने पिलिगन्ने हेबई तथागतयन् वहन्से वेलाम सूत्रे संधान करनवा यम किसी पुद्गले हरि हटियट पंसिल आरक्षा करनवा नं ए पुद्गलया मुलु महत् समाजयटम अभेदाने देनवाय कियला හිතල බලන්නක ඔබ මෙච්චර කාලයක් කල්පනා කළාද පන්සිල් රකින්න කෙනෙකුට අභේදානීය දෙන්න පුළුවන් කියලා නෑ වේලාම සූත්‍රයේ කියවලා බලන්න තාම පැහැදිලිව බුදුහාමුදුරන් වහන්සේ කාරණේ පැහැදිලි කරලා විස්තර කරලා දීලා තියෙනවා එනිසා පින්වතුනි මේ දානේ කියලා කියන්නේ පරිත්‍යාගය දානිය තුල තියෙන්න ඕනන්නේ අත්හැරීමේ චේතනාව ඒ අත් හැරීම කොයි විදිහෙද කරන්න ඕනන්නේ පයත පානී කියලා සඳහන් වෙනවා හරියට මේ අත සෝදලා ඇරියා වගේ අත හොඳට හේදුහාම මුකුත් ඉතුරු වෙන්නේ නැහනේ කුණක් කිලුටක් නැහනේ හරියට හේදුවොත් අන්න ඒ වගේ තමයි පරිත්‍යාගය දානය දෙන්න ඕන කියලා කියන්නේ අහු මුළු වල තැන් තැන් වල ආසාව කැමැත්ත रागे मे तुलतीन्ड बै उभय अमक परित्याग करनवानं दान्यक हेटियत देनवानं दान पिंकमक हेटियत करनवानं मुलु मनिंम उभे आयति अत्थरला ए परित्यागे करन्दोने इनिसा मे दाने तियनो विविध प्रभेद ए अतरिं उबट महत्पल महानिसंस वन आकारेट දානයක් පූජ කරගන්නවා නම් පූජ කරන්න පුළුවන්කම තියෙන්නේ මහා සංඝයා විශේෂයමයි. එතකොට යේ පුග්ගලා අට්ඨ සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. තේ දක්ඛිනෙයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි කියලා රතන සූත්‍රේ ආර්ය මහා සංඝයාගේ ගුණ විස්තර කරන තැන සඳහන් වෙනවා. යම් කිසි පුද්ගලයෙක් පරිත්‍යාගශීලී චේතනාවෙන් කර්ම කර්මඵල විශ්වාස කරගෙන මේ පරිත්‍යාගයේ දානේ පූජා කරගන්නවා නම් ආර්ය සංඝයා විසෙහි සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වෙච්ච ආර්ය සංඝයා විසෙහි පූජා කරගන්නවා නම් ඒ දානය මහත්ඵලයි මහානිසංසයි කියලා අද ඔබට ආර්ය සංඝරත්නය දකින්ද නැති නිසා තමයි ඒ සියලු සංඝයා පරාමර්ශණය කරගෙන සංඝ සතු දානයක් හැටියට මේ දානේ පූජා කරන්නේ. එයින් ඔබට මහත්ඵල මහානිසංසයක් අත්පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. තවත් කාරණයක් ඔබට පැහැදිලි කරන්න ඕනේ ඒ තමයි මේ දානය පින්කමක් වෙන්නේ දිව්‍ය ලෝක සම්පත්, මනුස්ස ලෝක සම්පත් ආදී ලෞකික සැප සම්පත් බලාපොරොත්තුෙන් ඒ උදෙසා
දානමය පින්කමක් කරනකොට ඒක දාන පින්කමක් බවට පත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ දානය පූජා කරන්නේ ලෝභ සහගත සිතුවිල්ල ඉවත් කිරීමේ අදහසින් නම් අත්හැරීම පුරුදු පුහුණු කරන්න ඕන කියලා නම් ඒක කුසලයක් බවට පත් වෙනවා. එනිසා තමයි බෝධිසම්භාර පුරණ බෝසතාණන් වහන්සේලා සම්බෝධිය පිණිස පළවෙනියෙන්ම සම්පූර්ණ කළ යුතු කුසල ක්‍රියාව හැටියට පාරමී ධර්මයක් වශයෙන් මේ දාන පාරමිතාවක් හැටියට පිරුවේ. බලන්නකෝ කල්පනා කරලා ඒක අවස්ථා තුනකදී කළානේ. ආමිෂ දානය විතරක් නෙමෙයි දාන පාරමිතාව හැටියට සාමාන්‍ය දේවල් දීලා පුරුදු පුහුණු කරගත්ත අත්හැරීම, ලෝභය අත්හැරීම පුරුදු කරගත්තා. ඊළඟට දාන උපපාරමිතාවක් හැටියට ශරීර අංග, ශරීර අවයව දෙන්න පුරුදු වුණා. අවසානයේදී තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරන්න නිර්ලෝභී වුණා. ඒක පරමත්ත පාරමිතාව හැටියට අපි හඳුන්වනවා. දැන් එතකොට දානමය කුසලය ක්‍රම තුනකට සම්පූර්ණ කරලා තියෙනවනේ පින්වතුනි. මේකෙන් කෙරෙන්නේ කළ යුත්තේ අපේ සිතේ තියෙන ආසාව, තෘෂ්ණා සහගත බව ක්‍රමයෙන් අත්හැරීමයි. මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපි සංසාරගතව පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා ඇලී ගැලී කටයුතු කරන්න. තෘෂ්ණා බරිත පුද්ගලයෝ අපි. ඒක සසර පුරුදු කරගෙන තියෙන්නේ එහෙමයි අපි. ඒ නිසා මේක හරි අමාරුයි. අත්හැරීම කියන එක පුරුදු කරන්න හරිම අමාරුයි. දවසකින් දෙකකින් පුරුදු කරන්න බෑ. එහෙමනම් කරන්න ඕන මොකද්ද? ඉඩ ලැබෙන අවස්ථාවන් වලදී තමා සතුව තියෙන, තමා ආසා කරන දේවල් අත්හැරීම සඳහා සතුටෙන් තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන විදිහට පරිත්‍යාග කරන්න ඕනේ. මේ පරිත්‍යාගයත් එක්කම අපේ සිත හැඩ ගැහෙනවා අත්හැරීමට. බුදුදහමේ තාම හොඳ බණපදයක් තියෙනවා, තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා. මේ සියලුම දුක්වලට, සංසාරගත දුක්වලටත්, ඒ වගේම මේ ජීවිතයේ අපි විඳවන විඳින දුක්වලටත් මූලිකම හේතුව තමයි තෘෂ්ණා බරිත බව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලානේ බෙදලා තියෙන්නේ. මේ කුමන හෝ තණ්හාවක් මුල් වෙනවා අපට දුක ඇති කරවන්න. එහෙමනම් තණ්හාව නැති කරලීමේ ක්‍රමවේදය මොකද්ද? තණ්හාව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ ඒ වස්තු පිළිබඳව ආසාව අත්හැරීම තුලින්මයි. අත්හැරීම සඳහානම් කළ යුත්තේ පරිත්‍යාගය, දීම, දානයයි. එනිසා අපි අදහස් කර ගනිමු, අදිෂ්ඨාන කර ගනිමු, ක්‍රියාවට නංවමු, අත්හැරීම පදනම් කරගෙන දානය පූජා කරන්න, දානය දෙන්න. ඒ තුලින් ඔබට මෙලොව සැපත්, පරලොව සැපත්, දෙලොවම සැපත් ළඟා කරගන්නත් පුළුවන්. අවසානයේදී නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගැනීමේ මහා බලගත් කුසලයක් බවට පත් කරගන්නත් පුළුවන්කම ලැබෙනවා. එය එසේ වේවා කියන ප්‍රාර්ථනාවයි අද මේ අනුශාසනාවෙන් කරන්නේ. ඔබට සම්මා සම්බුදු සරණයි.